අපි කතා කරන්නේ මේ කලින් දීපු පැවරුම 29 වෙනිදා පැවරුම සාකච්ඡා කරන්න තියෙන්නේ යන්ත්‍ර උපකරණ මගින් ඉටු කරගත හැකි කාර්යයන්. අපි පරිසර පාඩමේ ඉන්නේ. පරිසර පාඩමේ ආරක්ෂාව හා පරිසම් පාඩමත් එක්ක තමයි මේ කතා කරන්නේ. අද යන්ත්‍ර උපකරණ වල ප්‍රයෝජනයයි කියලා හිතන ආරක්ෂාව පරිසමත් එක්ක ආරක්ෂාව හා පරිසමත් එක්ක මේක කතා කරන්න හදන්නේ. මේ කාරණාත් එක්ක මේ විදි යන්ත්‍ර උපකරණ අපි පාවිච්චි කරනවා. හැබැයි ඒව ගැන පැතර අනතුරු වෙන්න පුළුවන්. ගොයන් කපන මැෂින් එකක් බොහෝ වෙලාවට පාවිච්චි කරනවා ගොයන් කැපීම සඳහා නේද? ඊනඟට මෙතන තියෙනවා ගොයන් පාගන යන්ත්‍රය. ගොයන් පාගන යන්ත්‍රයේ කියන්නේ ඔය එක එක නම් වලින් දෙන්නේ කියන සුනාමිය කියන භූතයා කියන නේද? ගොයන් පෑගීම තමයි සිදු කරන කාර්යය. ගොයන් පෑගීම. එතකොට මේවා කියන පුතේ ඕඩික සාකච්ඡා කරානේ. මේක කතා කරානේ කමන්නේ මතක් කරපෙකේ මන්ට ඕස කතා කරා. ආමු මතක් කරපෙකේ ටක් ටක් කරලා මෙතන මතක් කරන යමු. කතා කරපින්න නවත්තනට වඩා හොඳයි. වී කොටන යන්ත්‍රය වී කැටීම ලීන යන්ත්‍රය ලීරීම නේද තනකොළ කපන යන්ත්‍රය තනකොළ කැපීම කරන විදුලි ස්ට්‍රික්කේ මේක කතා කරව. විදුලි ස්ට්‍රික්කෙන් රෙදි මැදීම බ්ලෙන්ඩරේ ධාන්‍ය වගේ දේවල් නේද ගෙදර තියෙන දේවල් කුඩු කරගන්නවා අපි රයිස් කුකර බත් වෙනවා. ඒතර මේවා පාවිච්චි කරාට මේව පුතේ සමහර ඒවා විදුලියෙන් සමහර ඒවා නේද මේ මැෂින් එකක් තෙල් වලින් මේ වැඩ කරන්නේ ලොකු මැෂින් එකක් ඒක ඇතුලේ ලොකු ක්‍රියාකාරීත්වයක් වෙනවා සමහරට ඇතුලේ යම් යකඩ ප්‍රමාණයක් නේද මේක කැරකෙනවනේ තෝ වට සමහරට වෙන්න පුළුවන් හානි තමයි පුතේ මේ යන්ත්‍ර වලට ඇඟිලි අත අසු වෙන්න පුළුවන් අතපය අසු වෙන විශේෂයෙන් වී කොටන යන්ත්‍ර ලීන කියක් තියෙන කීතර කැපෙනවා නේ තනකොළ කපන යන්ත්‍රය වේගෙන් කැරකෙනවා කකුලේ වදින්න පුළුවන් විදුලි ස්ට්‍රික් එකේ විදුලිය වදින්න පුළුවන් බෙන්රේ මේ නේද රයිස් කුකර් මේවා බෙන්රේ නම් ඇතුලේ ඇඟිල්ල අපි යන්නේවා නම් අඩු වෙනාට කරන්ට් එක වදින්න පුළුවන් දැන් ලොකු ගැටලු ප්‍රමාණයක් තියෙන අපි ඔය කෙනෙක් කෙනෙක්ගේ දා කතා කරා මේ විශේෂයෙන් විදුලි මේ වගේ විදුලිය කරන්ට් එක වදින්න පුළුවන් ඊට පස්සේ මේ වගේදී යන්ත්‍ර සූත්‍රයට අතර අසු වෙන්න පුළුවන් ඇස් වලට හානි වෙන්න පුළුවන් නේ ඊට පස්සේ සමහරට මේ වගේ පිට කරන විවිධ සමහර දුම දූවිල්ල නේ සමහර රසායනික ද්‍රව්‍ය වුණත් පිට කරන්න පුළුවන් ඒ වගේ අපිට හානි වෙන්න පුළුවන් විවිධ ගැටලු තියෙනවා පුතේ එහෙනම් අපි මේ වගේ ආරක්ෂා වෙන්න විවිධ උපක්‍රම පාවිච්චි කරන්න ඕනේ ඒ උපක්‍රම පාවිච්චි කරන එකත් එක තමයි දුවේ පුතේ ඔය පෑසුම් ශිල්පීන් පෑසුම් වැඩ කරන අය ඇස්වලට හානි වෙන්න වෙනම ඇස්වලට දාන ආවරණයක් නේද සමහර විට බෙහෙත් ගන්න අය මුඛ ආවරණයක් පාවිච්චි කරනවා ඊනකට දැන් වඩු වැඩ කරන මැෂින් එක කෙනෙක් නම් මේ මූණ කට දැන් අර වැහෙන්න මුඛ ආවරණයක් වගේ දේවල් පාවිච්චි කරනවා ගොයන් කපන මැෂින් එකේ වුණත් ගොයන් පාගන උට අර කාටු එනවනේ පුතේ උතර එයා සාමාන්‍ය ඔළුවත් එක්ක සම්පූර්ණ වහගෙන නේද වැඩේ කරන්නේ නැත්නම් අර කාටු සම්පූර්ණයෙන්ම නහයෙන් කටින් ඇතුළට පිට යනවා දැකලා ඇති කොයි දැන් ඒ කපන අය උතර එයාලා ඒ කරන වෘත්තියත් එක්ක වෙන්න පුළුවන් හානි වළක්ව ගන්න විවිධ උපක්‍රම පාවිච්චි කරනවා ප්‍රවේශමින් එයා දන්නවා මෙන්න මේ යන්ත්‍රේ මෙතනට අත වැඩිපුර දාන්න ඕනේ. ගොයන් ඇතුළට දාද්දි නේද? අත මෙතනින් කැපෙන්න පුළුවන් ලීරණ මැෂින් එකේ දන්නවා මෙතනින් තමයි කැපෙන්නේ. ඒගෙන සැලකිල්ලෙන් එයා වැඩ කරන්නේ නේද? තනකොළ කපන මැෂින් එක හුරු නැත්තම් කවුරුත් වැඩ කරන්නේ නැහැ ඒක. කකුලේ ඇවිල්ලා වදින්න පුළුවන්. එහෙනම් ඒගෙන අවධානය තියෙන්න ඕනේ කියන කාරණේ තමයි මේ පාඩම ඇතුළේ අපි කතා කරන්නේ. හරි. ඊනකට අපිට යන්න තිබුණේ මෙන්න මේ ඉතින් තමයි තිබුණේ මේකේ වලට සටහන් ටික දීලා තියෙනවා අහගෙන ඉන්න තමයි තියෙන්නේ මේ තියෙන රෝගකාරක වටපිටාවේ තියෙන රෝග එක බෝ වෙන්න කොහොමද කියන එක පුතේ ඩෙංගු රෝගේ බෝ වෙන්නේ රෝග වාහක මදුරුවන් දෂ්ට කිරීම හැම මදුරුවාම කෑම ඩෙංගු හැදෙන්නේ නැහැ පු ඩෙංගු තියෙන ලෙඩෙක්ට මදුරෙක් විදලා හරි කොමල් ඩෙංගු මදුරුවාගේ ශරීරයේ ඩෙංගු රෝග වාහක තියෙන්න පුළුවන් ඌයේලේ මගෙන් අපිට විද්දට පස්සේ අපිට ඩෙංගු හැදෙන්න පුළුවන් මැලේරියාව බරවා මේ සියල්ල රෝග වාහක මදුරුවන් දෂ්ට කිරීමෙන් තමයි හැදෙන්නේ. ඒතර කොලරාව හැදෙනවා පුතේ අපිරිසිදු ජලය හා ආහාර ගැනීමෙන් පාචනීය අපිරිසිදු ජලය හා ආහාර ගැනීමෙන් අතිසාරයත් අපිරිසිදු ජලය හා ආහාර ගැනීමෙන් කියන කාරණේ මතක තියෙනවා. මොකද පාඩමෙන් පාඩමට ජලයේ පාඩමේදී මේ කාරණා ඉදින් කතා කරනවා ආහාර පාඩමේදී මේක වෙනම කතා කරනවා. මේ කාරණා දෙකෙන්ම හැදෙන්න පුළුවන්. පාචනයේ අපිරිසිදු සතුන්ගේත් පුළුවන්. හිමසෙන්ගේත් හැදෙනවනේ. පැපොල සරම්ප වගේ රෝග පුතේ රෝගවාහක පුද්ගලයන් මගින් තමයි තව කෙනෙක්ට බෝ වෙන්නේ. ඇත්තටම ලෝකේ භයානක මේ රෝග වලට වඩා දුවේ පුතේ භයානකකම තියෙන්නේ
බෝ නොවන රෝග. හැබැයි මේ කාලේ කොරෝනා වෛරසයත් එක්ක අපි අර බෝ වන රෝග ගැන භයානකමක් ඇති වෙලා තියෙනවා. ඒක මේ කාලේ තියෙන එකක්. හැබැයි ඊට කලින් තිබුණේ ඇත්තම භයානකම අපි නොහිතුවට මෙන්න මේවා. දියවැඩියාව අධික පැණි රස පිස්ටේ සහිත ආහාර. මෙන්න මේ කාරණේ මතක තියාගන්න සීනි බෝතලේ මොරින් කන්න එපා. කාලයක් ගියට පස්සේ දියවැඩියාව හැදෙයි. අතපය තුවාලයක් එමු වුණාට පස්සේ ආයෙ සනීප වෙන්නේ නේ. කැල 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 කපල දාන තමයි ඉන්නේ. කකුල කොට වෙනකන් කපන් තමයි වෙන්නේ. තුවාල සනීප වෙන්නේ සමන් දියවැඩියාව හැදෙනවා. මොකද පිස්ටේ සහිත පිටි සහිත ආහාර නිතර ගැනීමත් පිටිවලත් සීනි ගතිය තියෙනවා පුතේ. එතකොටත් දියවැඩියාව හැදෙන්න පුළුවන් මෙන්න හට ගන්න ආකාරය. මේවා ඉතා භයානකයි. මොකද මේවා සුව කරන්න බෑ. කොරෝනා කොහොම හරි වේරලා සතියෙන් දෙකෙන් සනීපලා ගෙදරාවට පුතේ දියවැඩියා හැදුනට පස්සේ අහලා බලන්න ක්ලිනික් යනවා ජීවිත කාලෙම ඉතින් ක්ලිනික් යනවා දියවැඩියා හැදෙනවා එහෙම සනීප කරන්න පුළුවන් ලෙඩ නෙවෙයි අම්ල පිත්ත රෝගේ ගෑස්ට්‍රික් ක්ෂණික ආහාර තෙල් මිරිස් අධික ආහාර ගැනීම නියමිත වේලාවට ආහාර නොගැනීම නිසා මේක හැදෙන්න පුළුවන් අධික රුධිර පීඩනයේ හෘද රෝග ස්ථූල බව මේ ගොඩක් ඒවාට හේතු පුතේ අධික තෙල් අධික ආහාර ගැනීම මේ කාරණා ඔන්න එහෙනම් පොඩි නාට්‍ය කොටසක් තියෙනවා මහදර මුත්තා ගෝලියෝ කොහෙද ඇවිස්සවිනවා ගෝලියෝ කනගාටුවෙන් තැන් තැන්වල ඉඳගෙන ඉන්නවා මහදර මුත්තා ගෝලියෙන් කනගාටුවෙන් අහනවා මෙන්න එක එක කතන්දර ටික කියන් යනවා නේද මොකද්ද කියන්නේ මේකේ ආත්තම්මා ළඳට ගිහින් දඩින් බිඩින් ඩෝන් දිය ළඟ දින්ද ළඟ දිය සෙබල පුතේ සේදුවනම් ඔහොම නැති දැන් මෙතන කතාව වෙනස් කරලා දීලා තියෙනවා මහදර මුත්තා මේ උපදෙස් දෙනවා මේ මෙහෙම කරන්න එපා කියන එක अब अभी दान महादन मुत्ता कथा महादन मुत्ता टीका मोड तीर्ण गण कि मेघ अपे यहाँ पत्र रबड़ यहाँ तुम मे मे कौद मे वा पड़ मत समाह प्रश्न लेना कौद गोल गोल रबड़ा प्रश्न कुत्ता आवा रबड़ा कोट कित पोल मून पुआक बड़ीलाधिगट पंच महादन मुत्ता निकोट इनकी कोट कित लिपे तिबुन केतले कलबलेट ग महापारे गोरवागन मट पेन्ना ददावते यन बल्लट गल्गेहुआ नीद पुति उसगसकट ममनेंगा पयलिस्सा भीमेस्पेटना फोकवडी लकियान उसगसल गेडिकाडन्न दिगकोक्का करायन्यान्न अहस उसट उंचिली भीमवेतिला महकेली उंचिली चिरी चिल्लमले परिस्समिन पदुम पुति गोले मेहन मेवदन हितरगान रेकवरनेतरगा पाड़ अतनी पाड़ी कत्की बरना